सुनील दिए दहरा लानिल कंदु मनहारा तुरुलिया पिरिला वनमल पिपिला सित हंडवाई ऐसा नलवाई सित सुनील दिए दहरा लानिल कंदु मनहारा तुरुलिया पिरिला वनमल पिपिला सित हंडवाई ऐसा नलवाई सरने कवि कियला धर्मराज गल नगला गित्तम पाने गित्तम करला महागिरि दंब पसु करला तुन सरने कवि कियला धर्मराज गल नगला गित्तम पाने गित्तम करला महागिरि दंब पसु करला यंग 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 हनी कटया सुमन समम देवी पीठ लबा मुनि सिरि पादे बुदु रस विहिदे समंत कूटर जागे खमनीयै रमनीयै सीत सुनील दिय दहरा लानिल कंदु मनहारा तुरुलिय पिरिला वनमल पिपिला सीत हंडवाई ऐसा नलवाई सीत सुनील दिय दहरा लानिल कंदु मनहारा तुरुलिय पिरिला वनमल पिपिला सीत हंडवाई ऐसा नलवाई आइवन सुबह संध्या वक्त है मोटे मोटे थे इंगादा त्यूत आर बी टेक पिया बेल थी ना ओबे आलें दे जा इधे इंग अद दावसे उन्न पाद मक केला देने तमाय आपे लास्टी बने है भाई पाद पे मुखाक्त काट तक केला किया न कालिंग मांग इधे इंग अद दावसे दे तोगलन टके ना मे पै आपे तक के कथ लाइन न मुकद ताक्षणीय पेली बंद व देना गान न क्या मते आये ताक्षणीय तक इसर हटे आन न क्या मते आये ताक्षणी अलुत तन होयान न क्या मते आये तमाय अद दावसे मे पै आपे वेंकरन ने ඉතින් තාක්ෂණයට අපි හැමෝම ආසයි තාක්ෂණත් එක්ක වෙනස් වෙන්න ආසයි ඒ වෙනුවෙන් තමයි අපි මේ වැඩසටහනත් ඔබ වෙනුවෙන් අරගෙන එන්නේ ඉතින් මගේ ආදරණීය සගයා ඉන්නවා ඉතින් බොහොම අපූර්ව ගීතයක් ගායනා කරලා අද දවසේ වැඩසටහන බොහොම මියුරු විදිහට අපිට පටන් ගන්න සහයෝගය දක්ව බොහොම ස්තුතියි ඒකට බොහොම ස්තුතියි මට අවස්ථාව ලබා දෙන්නට ගීතයක් ගායනා කරන්න ඉතින් අපි ආරාධනාව පිළි අරගෙන අද දවසේත් ආවට Thank you very much, Ravi Royster. Super Sunday, okay. Well, one thing, when the wagi mada tapi me patangan. That is youth art beat. I think our NGQ wagi me, bomistu thi, magi gita gayan ita, astavala badurunda haradana karad. Right. Ado apni taakshi lagya to. Mat kyan, hamme nindi thi, na apni thi making hari dena chance. Oh, thi mona karan na ittar making hari santo sai bata. Hari, ado apni katha karan na balavaru tuinne me taakshi ne sambandh. හොඳ දැකලා පුරුදු කඩවසම් තරුණෙක් අද මේ මෙදිරිට ඇවිල්ලා ඉන්නවා මගේ කඩවසම් කියන්නේ කඩවසම් එකේ උච්චම අවස්ථාවේ ඉන්නේ දැන් ඉන්නේ දැන් පුපුරන්න ඕන වෙන්නේ ඉන්නේ හරි වැඩි කතා බහක් නැතුව අපි සුබ සන්ධ්‍යාවක් කියන නිබුණ නිබුණ මාක ලම්බා සුබ සන්ධ්‍යාවක් ගෝඩ හොඳින් ඉන්න සතුටින් හරි ආදම්බරෙන් ඉන්නේ නේද මේ කඩවසම් බව ගැන ආ නේ නෑ ඉතින් මම එහෙම ආදම්බරයක් නෑ ඉතින් කියන ඕන දේක් බාර ගන්නවා प्रश्न प्रश्न මේකේ තව ඇඩ්වාන්ස් වගේ දේවල් තියෙනවා මම ගොඩක් දුරට මම කියන්නේ දැන් මේක මේ අපි මුලින්ම කියලා දෙන්නේ අර මැදක ඉඳන් පටන් ගන්න නැතුව ඇඩ්වාන්ස් එකේ නැතුව බේසික් එකේ ඉඳන් තමයි මම යන්නේ කියන්නේ කිසිම Unreal Engine එක ගැන කිසිම දන්නේ නැති කෙනෙක්ට ඒ පටන් ගැම්ම තමයි මම පටන්ගෙන තින්නේ ඉතින් ඒ වගේම තව ගොඩක් අහලා තිබ්බා මේ ඔය මේ තව ඇඩ්වාන්ස් සම්බන්ධ ප්‍රශ්න වගේ තියෙනවා ඒවට මම යනවා මේ හැම දෙයක්ම මේ ස්ටෙප් බයි ස්ටෙප් තමයි මම ගිනෙන් හිතන් ඉන්නේ ඒ කියන්නේ නැත්තම් මොකද මේ වගේ ලොකු කම්ප්ලෙක්ස් සොෆ්ට්වෙයාර් එකක් එකපාරින් කරගන්න හරි අමාරුයි ඔව් අපිට ස්ටෙප් බයි ස්ටෙප් එතකොට මේ බේසික් නොලෙජ් එක ඊට පස්සේ තමයි ඇඩ්වාන්ස් නොලෙජ් එක ඒ වගේ ස්ටෙප්ස් ටික ඔක්කොම යනවා ඉතින් මම බලනවා උඩරිම කවර් කරන්න ඒගොල්ලන්ට ඒ අහපු ප්‍රශ්න වලට මේ මම මේ කරගෙන යන දැන් මේ දිගටම අපි මේ කරගෙන යන ප්‍රෝග්‍රෑම් වලදී ඉදිරියේදී සහ මේ යන ටිකේ ඒගොල්ලන්ට ඒ අහපු ප්‍රශ්න වලට උත්තර ගොඩක් දුරට
සපයන් තමයි මගේ බලාපොරොත්තුව. රයිට් මම හිතන්නේ මේ අද අපි පොඩි ඊළඟ ස්ටෙප් එක ගැන තමයි කතා කරන්න. අපි අද මොකද්ද කතා කරන්නේ? ඔව් අද අපි දැන් ගිය මට හොඳට මතකයි දැන් ගිය පාර අපි කරා මැටීරියල් එඩිටර් එකේ බේසික්ම ටික. දැන් අපි පොඩ්ඩක් එතනින් එහාට ගිහිල්ලා මට තව මම කැමතියි තව මේ එන්ජින් එකේ තව මොනා තියෙන ෆන්ක්ෂන් කියලා බේසිකලි සහ රෆ්ලි මේ මෙන්න මේ මේ කොටස් ටික පොඩ්ඩක් තව ටිකක් එහාට ගිහිල්ලා කියලා දෙන්න. මෙන්න මේ වලින් මේ වගේ වැඩ තමයි ගන්න පුළුවන්. තව ඒ වගේ තව ස්ටෙප් එකක් එහාට ගිහිල්ලා තව චුට්ටක් අර කලින් පාර්ට් වඩා තව චුට්ටක් ඇඩ්වාන්ස් කරනවා. ඔව් ඒ වගේ දේවල් තමයි මම කරන්න යන්නේ. රයිට්. එහෙනම් ඔන්න තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්න කැමති අයට අපි ආරාධනා කරනවා අද දවසේ අපිත් එක්ක එකතු ලයිනේ නිපුණ මාකලන්ද. ඉතින් ඔබේ ප්‍රතිචාර වැඩි නිසාම තමයි අද දවසේදීත් අපි ඔහුව කැඳවා ගත්තේ. මොකද මේ දේවල් පිළිබඳව හරියට ඉගෙනගෙන ඕනේ කෙනෙක්ට කියලා දෙන්න. ඉතින් ඒකට සුදුසුම පුද්ගලයා තමයි නිපුණ මාකලන්ද කියලා කියන්නේ. ඉතින් ඔබට ආරාධනා කරනවා ඔන්න ඉතින් අද පොඩ්ඩක් අපි කලින් කරාට වැඩිය ඇඩ්වාන්ස් ලෙවල් එකකින් යන්න. ඉතින් ඒක හරියටම දැනගන්න දැන් ඉඳන් අපිත් එක්ක එකතු වෙන්න කියලා නේද? ඔව් අපි එහෙනම් වැඩේ පටන් ගමු නේද? හරි පටන් right oh then api gattotte me screen eke me me interface eke then matakati api kalin para mama meke me 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 wen karana dewal basic tika poddak man kiyala dunna then meke thina basic lights cinematic then meke aluthen awilla thina hudini engine ekama ekata connect karanna puluwam meke thawa aluth deyak me kawuru dakama nathi deyak meke itin me meke gath ma poddak katha karana idiriyedi it passe visual effects kiyala thiyena metana section eka සහ ජියෝමෙට්‍රි වොලියම් ඕල් ක්ලාසස් ඒ ටික ඔක්කොම තියෙනවා. දැන් මෙතෙන්දි මම කැමතියි පොඩ්ඩ මේ එන්ජින් එක ගැන පොඩ්ඩක් තව පොඩ්ඩක් තවදුරටත් කතා කරනවා. අපි ගත්තොත් මේ එන්ජින් එකේ අපිට තියෙනවා මේ 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 සෙටින්ස් කියලා ටැබ් මේ ටැබ් එක. මේකේ තියෙනවා අපි ගත්තොත් එහෙම මේක හරියම මේ ඉම්පෝටන්ට් දෙයක්. මේකේ මේ හැම එකක්ම මම කියන්නේ නැහැ ස්ටෙප් බයි ස්ටෙප් මම අත්‍යවශ්‍යම ටික විතරක් මම කියනවා. මේකේ තියෙනවා මේ ප්ලගින්ස් කියලා එකක් තියෙනවා. ප්‍රොජෙක්ට් සෙටින්ස් කියලා තියෙනවා. world settings කියලා එකක් තියෙනවා. මේ මෙන්න මේ තුන අපිට නිතරම භාවිත කරලා plugin කියන එක නම් භාවිත වෙනවා අඩුයි නිතරම. නමුත් මේ project settings සහ world settings කියන මේ දෙක ගොඩක් දුරට භාවිත වෙනවා අපිට. අපි බලමු world settings කියන්නේ මොකක්ද කියලා. දැන් මෙතන මේ world settings කියලා click කරාම මෙතන මේ දකුණු අත පැත්තේ ඔයාලට පේනවා මේ තියෙන settings ටික. අපි මේ 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 අපි හොඳටම බලන්න ඕනේ මේ game mode කියලා එකක් තියෙනවා. මේ game mode එකේ අපිට සිලක් කරන්න පුළුවන් මේකේ ගේම් මොඩ් එක මොනවද කියලා. අපි මේ ගේම් මොඩ්ස් කියන ගැන ඉස්සරහට කතා කරනවා. මේක මේ දැනට මම මේ කියන්න මේ ගේම් මොඩ් කියන සිලෙක් කරන්න පුළුවන් කියලා සෙක්ෂන් එකක් විතරයි මෙතන තියෙන්නේ කියලා. මොකද මේක මේ ගොඩක් පුළුල්ව කතා කරන්න ඕන පැත්තක් ගේම් මොඩ් කියන පැත්ත. ඊට අමතරව තව තියෙනවා මේ ලයිට් මාස්ක් කියන එක. ඔව් මේ ලයිට් මාස්ක් කියන එක අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා 3D ආකිටෙක්චර් කරන කට්ටියට, ඉන්ටීරියර් ඩිසයින් එකක් කරන කට්ටියට ඒ වගේ ඒ වගේ සීන් එක හදන කට්ටියට මේ ලයිට් මාස්ක් කියන එක ගොඩක් ප්‍රයෝගී වෙනවා. මේ මේකෙන් ගොඩක් කරන්නේ මේ අපි දන්නවා මේ ඔව් නෑ මේකෙන් අපි මේ මෙහෙම දෙයක් කරනවා. අපි දැන් මේකට අපි කියන්නේ ලයිට් බේකින් කියලා කියන්නේ. මේ ලයිට් බේකින් කියලා කියන්නේ හේතුව මොකද මේ ගේම් එන්ජින් එකක තියෙනවා අපිට රියල් ටයිම් ලයිට් සෝස් එද්දී ඒක හරි එක්ස්පෙන්සිව්. ඒ කියන්නේ මේ සොෆ්ට්වෙයාර් එකට කියන්නේ කම්පියුටර් දරා ගැනීමට තියෙන රිසෝර්සස් ටික ඔක්කොම අදිනවා ඒකට. ඒ ලයිට් එකක් ෂැඩෝස් ටිකක් පේනනකොට ඒ ඔක්කොම මේ මේ කම්පියුටර් පර්ෆෝමන්ස් ටික ඔක්කොම ගන්නවා. අපි ඒකට ටෙක්නික් එකක් පාවිච්චි කරනවා. තියෙන ලයිට්ස් ටික ලයිට්ස් ආපු පැත්ත ෂැඩෝස් ඒ ඔක්කොම බේක් කරනවා. බේක් කරලා අපි බේක් කරනවා කියලා කියන්නේ අපි උදාහරණ ගමු දැන් මෙහෙම ලයිට් එකක් වැදුනහම අපි මොකක් ඔබ්ජෙක්ට් එකක් තියෙනවා. ඔබ්ජෙක්ට් එක ලයිට් එකක් වැදුනහම ෂැඩෝ එකක් වැටෙනවනේ. ඔය ෂැඩෝ එක අපි ලයිට් එක මාරු කරොත් ෂැඩෝ එක මාරු වෙන්න ඕනේ. හරි. එතකොට අපි කියමු අපේ අපේ මේ එන්වයරන්මන්ට් එක ඇතුලේ ඉන්ටීරියර් වගේ එකක් ඇතුලේ ෂැඩෝ එක නිතරම චේන්ජ් වෙන්නේ නැති තැන් තියෙනවනේ. ඒ වගේ තැනකදී මේක කන්වර්ට් කරනවා ඉමේජ් එකක් හැටියට. ඉමේජ් එකකට කන්වර්ට් කරලා ඒක ටෙක්චර් එකක් විදිහට ඒකට ඇටච් කරනවා. එතකොට අර ලයිව් දෙන්න උන ෂැඩෝස් ටික ඒක ඒක එතනින්ම ඒ ඒ සෙක්ෂන් එක අයින් කරන්න පුළුවන්. දැන් ඒක තමයි සරලව ලයිට් බේකින් එකකින් වෙන්නේ. එතකොට අපිට එන ලයිට් සෝස් එක අපේ එන ෂැඩෝස් ටික කලර් එක මේ හැම දෙයක්ම කන්වර්ට් කරනොත් ඉමේජ් එකක් හැටියට කන්වර්ට් කරලා ඒක ටෙක්චර් එකක් හැටියට ඇප්ලයි කරනවා. එහෙමයි අපි කරන්නේ. එතකොට මේකේ තියෙන හෙවි එක සම්පූර්ණයෙන්ම ගොඩක් දුරට අඩු වෙනවා. ඉතින් ඒ වගේ දෙයකදී මෙන්න මේ ලයිට් මාස් සෙටින්ස් තමයි ගොඩාක්ම වැදගත් වෙන්නේ මේ මේ මේකේ තියෙන මේ සෙටින්ස් ටික. ඉතින් විශේෂයෙන් ඒ ටික තමයි ගොඩක් දුරට මේ 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 සෙක්ෂන් එක අපිට කියන්න තියෙන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මේ ප්‍රොජෙක්ට් සෙටින්ස්
මේ ප්‍රොජෙක්ට් සෙටින් එකේ ගොඩාක් තියෙන සෙක්ෂන් මම ඔක්කොම කියන්න යන්නේ නැහැ මම උදාහරණයකට මම ගන්නම් අපිට මේකේ තියෙනවා ගේම් එකක් වා ඩෙවලොප් කරන එක පැකේජින් කරන්න ඕනේ විදිහ ඒකට අවශ්‍ය කරන සෙටින්ස් එතකොට එතනින් ගියාම මේ රෙන්ඩරින් සෙටින්ස් තියෙනවා මේ මේ රෙන්ඩරින් සෙටින්ස් වල අපි දන්නවා ඇන්ටි ඇලයිසින් කියලා තියෙනවා අර එජ් එක පේන ඇන්ටි ඇලයිසින් ඒව හදන්න ෂාප්නස් හදාගන්න තව පර්ෆෝමන්ස් අඩු වැඩි කරගන්න ඒ වගේ ගොඩාක් දේවල් මෙන්න මේ රිෆ්ලෙක්ෂන් ඒ හැම දෙයක්ම මේ සෙටින්ස් ගොඩේ තියෙනවා ඉතින් අපිට හරි අමාරු එකකින් එක යන්න කියලා අත්‍යවශ්‍යම ඉම්පෝටන්ට්ම දේවල් මම ඉස්සරහට කරගෙන යද්දී මම සමහරකට හදිස්සි මේ මේ වගේ ප්‍රොජෙක්ට් සෙටින්ස් වලට ගිහලා හදන්න ඉඩ තියෙනවා ඉතින් ඒක නිසා ඒක කරන්න කලින් මම මේ මේක කියලා දෙන්නේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා කියන එකයි හරි ඉතින් මෙන්න මේ වගේ සෙටින්ස් ගොඩාක් තියෙනවා ඊට අමතරව තියෙනවා මේකේ ප්ලගින් සෙක්ෂන් එක මේ ප්ලගින් සෙක්ෂන් එකේ අපිට පුළුවන් ප්ලගින්ස් ඕගලන් ඉන්ස්ටෝල් කරගන්න. ඔයගලන් දකිනවා මේ Black Magic එතකොට Houdini engine ඒ වගේ මේ ගොඩාක් ප්ලගින්ස් අපි දාලා තියෙනවා. ඉතින් මේ ප්ලගින් ඉන්ස්ටෝල් කරන විදිහත් මම ඉදිරියේදී මම කියලා දෙන්නම්. දැනට මේක මතක තියාගන්න. ඔව් මේක දැනට මතක තියාගන්න. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේක තියෙන්නේ මෙන්න මෙතනයි. මේ එතනට ගිහිලා බැලුවාම ඉන්ටර්ෆේස් එක මේක ඒ කියන්නේ ලොකු අමාරු දේවල් නෙමෙයි මෙතන තියෙන්නේ. මම ඒ ප්‍රධාන ටික තමයි මම කියන්නේ එතන. ඉතින් මේ දැන් මේ 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 මෙගා ස්කෑන් කියන එකත් මම ඒ ඉන්ස්ටෝල් කරපු ප්ලගින් එක. ඒ කියන්නේ ඩිෆෝල්ට් මේක එන්නේ නැහැ. හරි. මෙගා ස්කෑන් ගන්න අපි ඉදිරියේදී අපි ඒක ඔක්කොම කතා කරමු. හරි. එතකොට දැන් මේ ඒක ඉන්ටර්ෆේස් එක කොටස. ඊට පස්සේ මේ මෙතන තියෙනවා කන්ටෙන්ට් බ්‍රවුසර් එකනේ. මේ කන්ටෙන්ට් බ්‍රවුසර් එකේ තියෙනවා අපිට මේ තව මේ අවශ්‍ය දෙයක්. ඒ කියන්නේ දැන් අපි මේ කන්ටෙන්ට් බ්‍රවුසර් එකේ අපි යම් කිසි දෙයක් පිටින් ගේනවා. ඇසට්ස් මම කලින් කතා කරා ඇසට්ස් අපි හදපු ඇසට්ස් ඉම්පෝට් කරනවා. ටෙක්ස්චර් ඉම්පෝට් කරනවා ඒ වගේ හැම දෙයක්ම තමයි මෙන්න මේකේ කරන්නේ. නමුත් මේකේ අපි තියෙනවා මෙන්න මේ view options වලට ගියාම මේකේ hidden section ටිකක් තියෙනවා. ඒ කියන්නේ මේකේ තියෙනවා show engine content කියලා. එතකොට අපි නොදකපු content folders ගොඩක් මෙන්න මෙතන තියෙනවා. මෙන්න මේවා උපයෝගී කරගෙන තව මේකේ තව assets තියෙනවා. ඒවා උපයෝගී කරගෙන ඉදිරියේදී අපිට වැඩ කටයුතු කරන්න පුළුවන් ඒ වගේ දේවලුත් මෙතන තියෙනවා. ඉතින් මේ ඒක නිසා අපි මේක දැනට default hide කරලා තියෙන්නේ. මේ ඒක එක සෙක්ෂන් එකක් ඊට පස්සේ තියෙනවා මෙතන මේ outlook output log එක. ඒ කියන්නේ ඔයා මොකක් හරි කරද්දි හරි මොකක් හරි play කරද්දි මොන හරි error එකක් આવුවොත් ටග් ගාලා මේ output log එකේ අපිට පෙන්වනවා. මේක හරි important section එක. කොහරි කොතනක හරි වරදිනවා නම් ඒ වගේ තැනකදී ඒ අවශ්‍ය වැරදෙන තැන මොකද්ද කොතනද ඒ error එක තියෙන්නේ. මේ හැම දෙයක්ම මේ output log එකේදී පෙන්වනවා. ඒක එකක්. ඉතින් ඊට පස්සේ තව අපිට තියෙනවා තව මේකේ levels කියලා එකක් තියෙනවා අපිට මේ levels import කරගන්න පුළුවන් තියෙන වෙන level එකක් මේකට දාගන්න පුළුවන් ඒ වගේ section තමයි මේ levels කියලා කියන්නේ ඉතින් ප්‍රධාන වශයෙන් මෙන්න මේ මේ interface එකේ මේ advanced schematic එකක් තමයි මම කියලා දුන්නේ හරි දැන් අපි ඊළඟට යමු මේ 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 මේකේ landscaping section එකට පොඩ්ඩක් අපි බලමු ලෑන්ඩ්ස්කේප් එකක් කොහොමද හදාගන්නේ කියලා. දැන් මේ ලෑන්ඩ්ස්කේප් එකේ සෙක්ෂන් එකේ අපි ලෑන්ඩ්ස්කේප් කියලා ඔබපු ගමන්ම ඔයාලට පේනවා මේ ග්‍රිඩ් ලයින් වගේක් එනවා. හ්ම්. හරි? ඉන්ෆිනිටි වගේ නිකන් එන ඈතට ගොඩක් දුර තියෙනවා. ඇත්තටම ඒක ඉන්ෆිනිටි නෙමෙයි. ඒක යම් කිසි දුරක් තියෙනවා. පරාසයක් තියෙනවා. දැන් මේකේ තියෙනවා මේ 63 කෝඩ්ස් තියෙනවා. 7 කෝඩ්ස් තියෙනවා. මෙන්න මේ විදිහට අපිට තෝරගන්න පුළුවන්. 15x15 තියෙනවා. හරි. ඒ වගේ අවශ්‍ය ප්‍රමාණය අපිට තෝරගන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම මේ වගේ පොඩි එකක් ගත්තා කියමු. හරි. මේ වගේක් අරගෙන මෙතන තියෙන මේ ලොකේෂන්ස් ඔන අපිට ඕන මූව් කරගන්න පුළුවන්, රොටේට් කරගන්න පුළුවන්, ස්කේල් කරගන්න පුළුවන් හැම දෙයක්ම මෙතන තියෙනවා. නම්බර් ඔෆ් මේ කම්පොනන්ට්ස් ගන්න දාන්න පුළුවන් අපිට. අපි කියමු 3ක් කියලා. එතකොට මේක 3x3 වගේ සෙට් වෙනවා. ඒ වගේ අපිට අවශ්‍ය විදිහට අපිට වෙනස් කරගන්න පුළුවන්. මේ හැම දෙයක්ම වෙනස් කරගෙන අපි ක්‍රියේට් කියන බටන් එක ඔබනවා. ඒක එබුවාම ඔයාලට සිම්පල් ප්ලේන් ඒරියා එකක් හම්බ වෙනවා. මේ ප්ලේන් ඒරියා එක එඩිටබල්. ඒ කියන්නේ ඔයාලට මැනුවල් ඔයාලට ස්කල්ප් කරන්න පුළුවන් මේකේ. හරි? ඒකන ස්කල්ප් කරනවා කියන්නේ අපි ගත්තොත් මේ 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 ස්කල්ප් ටූල් එක මෙතන තියෙනවා. ටූල් එකේ ස්ට්‍රෙන්ත් එක තියෙනවා. බ්‍රෂ් සයිස් එක අපිට ලොකු කරන්න පුළුවන්. හරි? මේක ලොකු කරාම අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. ඔයාලට පේනවා මේක ඉස්සලා උඩට ආවා. ඒ කියන්නේ මේක මේකේ අපිට පුළුවන් කඳු වගේ දේවල් නිර්මාණය කරන්න අතින්. ඒ වගේ දේවල් තමයි මෙතන ගොඩාක්ම තියෙන්නේ. අපි මේ ලෑන්ඩ්ස්කේප් එක ගන්නෙම
අන්රියල් එන්ජින් එකේ මේ ලෑන්ඩ්ස්කේප් කියන සෙක්ෂන් එක දීලා තියෙනවා කඳු වගේ උස්බිම් ඒ වගේ එන්වයරන්මන්ට් එකක් හදන්න තමයි මේ සෙක්ෂන් එක දීලා තියෙන්නේ. හරි අපි බලමු දැන් කොහොමද මේක කරන්න කියලා. දැන් මෙතන අපි ගත්තොත් එහෙම දැන් මේ වගේ ස්ට්‍රෙන්ත් එක වැඩි කරන්න පුළුවන්. වැඩි කරලා අපිට ඕන මෙන්න මේ විදිහට අපිට ඕන විදිහට හදා ගන්න පුළුවන්. මේ වගේ උස්බිම් පහත් බිම් ඒ විදිහට දැන් අපි මේ shift එක shift key එක ඔබාගෙන ක්ලික් කරාම මේ කියන්නේ ඇතුළට හැරෙනවා shift key එක නැතුව normal කරොත් එන්න උඩට ඉස්සෙනවා ඒ විදිහට තමයි මේක හදලා තියෙන්නේ හරි ඊට පස්සේ මෙතන තියෙනවා මේ මේකේ tools ටික මේක දැන් smooth කරන්න ඕන අපි කියමු දැන් මේක ගොඩක් sharpness වැඩි කියලා අපි මේක smooth කරන්න පුළුවන් මේ tool එකෙන් දැන් පේනවනේ smooth වෙනවා මේක එතකොට ඒක එක ස්වභාවික ගතිය ගන්න ඒ කියන්නේ ඒ වගේ තව පොඩ්ඩක් smooth කරලා ගත්තාම මේක उस बीमक विधि गांड फुलवा हर ईट पास अपीट फुलवा मेक फ्लैट फ्लैटन करके उड़ाहारी अभी किमको तनि तलाके मेक मेन मे विधि तनि तलाके गांड फुलवा एक टूल हर मे टूल तव तीन रैंप हदन तीन दिन इरोशन के लिए तीन मेके मेतन दिन गुड़ मेक पेन अड़वे मेकल अरे वहल इतर हम अरे ඉතුරුලා කියන ලයින් ලයින් වගේ ඉතුරුලා තියෙන ඒ වගේ ගතියක් තමයි මේකෙන් එන්නේ. මෙන්න මේ වගේ noise එකක් වගේ එනවා. මෙන්න මේ වගේ හදා ගන්න පුළුවන්. එතකොට මේක තව natural ගතිය ගන්න පුළුවන්. ඊට පස්සේ මේක වුණා තව පොඩ noise කියලා තියෙන එකක්. පොඩි noise ගතියක් ගන්න පුළුවන් smooth ම නැතුව. එතකොට තව අර flat ම නැතුව. එතකොට මේකේ තව අර natural ගතිය වැඩි කර ගන්න පුළුවන් මේකේ. හරි? එතකොට ඒක එකක්. ඊට පස්සේ මේ මේක තව තියෙන ගොඩාක් තව සෙක්ෂන් තියෙනවා මේ ප්‍රධාන වශයෙන් අපි පාවිච්චි කරන්නේ මේ ස්කල්ප්ට් එකයි ස්මූත් එකයි ෆ්ලැටන් කරනවා නැත්නම් ෆ්ලැට් කරනවා ඒ වගේ ඔය තුන තමයි ප්‍රධාන වශයෙන් අපි පාවිච්චි කරනවා රයිට් මම හිතන්නේ මේ මොකද අද වැඩිපුර දෙයක් ඉගෙන ගන්න පුළුවන් නිපුණකින් ඉතින් මේ තව කතා බහ කරන්න දේවල් ගොඩක් දේවල් තියෙනවා ඉතින් ඒ දේම කතා කරන්න කලින් අපි යනවා පුංචි බ්‍රේක් එකකට මේ යූත් අඩ්විට් හරි බ්‍රේක් එකකින් පස්සේ වන්න ආයමත් යූත් ආඩ්බීට් එක තමයි ඔයගලන් හැමෝම එකතු වෙලා එන්නේ. ඉතින් තාරුණ්‍ය වෙනුවෙන් ලංකාව වෙනුණු එකම ප්‍රෝග්‍රෑම් එක තමයි යූත් ආඩ්බීට් කියලා. කියන්නේ විශේෂයෙන්ම අපි හැම වෙලාවෙම මේ කලාවත් එක්ක තාක්ෂණය එකතු කරගන්නවා. මොකද සමහර අවස්ථාවලදී කලාවේ ප්‍රගමනයට තාක්ෂණය අවශ්‍ය වෙනවා. ඉතින් එහෙව් යුගයක ඉන්න අපිට අනිවාර්යෙන්ම ඔබව දැනුවත් කරන්න අවශ්‍යයි. ඒ නිසා තමයි අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ අලුත් දෙයක් හැමදාම ඔබට දෙන්න. ඉතින් හැමදාම හවස 5 ඉඳන් 6 වෙනකන් අලුත් දේවල් අරගෙන එන අපිට අලුත් නිර්මාණ ශිල්පීන්ව මුණ ගැහෙන අපිට අපි හැම වෙලෙම උත්සාහ කරන්නේ ඒ අයව ඔබට හඳුන්වා දෙන්න. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයගොල්ලෝ හැමෝටම ආරාධනා කරනවා. අපේ YouTube channel එක එක්ක එකතු වෙන්න ඔයගලන්ට අපේ වීඩියෝස් බලන්න බැරි වුණා නම් ප්‍රීවියස් වීඩියෝස් බලන්න බැරි වුණා නම් බලන්න කියලා ඔයගලන්ට ආරාධනා කරනවා. තව අපේ Facebook fan page එක තියෙනවා. ඒ හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා. ඒත් එක්කම තමයි ඔබේ අදහස්, උදහස්, යෝජනා, චෝදනා මේ හැම දෙයක්ම අපිට අපේ Facebook fan page එක through අපිට කියන්න ඔබට අවස්ථාව තියෙනවා. ඒත් එක්කම තමයි ඔබත් මේ වගේ දක්ෂයෙක් නම් අපිත් එක්ක එකතු වෙන්න අවස්ථාව තියෙනවා. හරි. අද දවසේ අපේ තාක්ෂණ වේදියා තමයි නිපුණ මාකලන්ද. ඉතින් ගොඩාක් දේවල් අපි දැන කියා ගන්නවා. මොකද ඔහු එන්නෙම පාඩමක් අරගෙන. ඉතින් ඒ පාඩම ඔබට කියලා දෙන්නේ බොහොම සරල විදිහට. ඉතින් ඒ පාඩමට කැමති පිරිසට අපි ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. මොකද බොහෝ අයගේ ප්‍රතිචාරත් එක්ක තමයි ඔහු අද දවසේදී අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. හරි. අපි දැන් මම හිතන්නේ බේසික් ෆන්ක්ෂන්ස් ටිකක් අපි කියලා දුන්නා මේ වලින් මේ 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 දේවල් වෙන්නේ කියලා. මම හිතන්නේ ඔබ සෙලු දනටම අවබෝධයක් ලැබෙන්න ඇති මේකට ආසාවෙන් බලාගෙන ඉන්න පිරිසට. දැන් එතනින් එහාට අපි යමු නේද? ඔය ඊළඟ ස්ටෙප් එකට ඒ ටික උඩට යමු අපි. ඔව් දැන් අපි මම මේ නවතුපු තැන ඔයගලන්ට ස්ක්‍රීන් එකේ පේනවා ඇති. මේ අර ඉස්සෙල්ලා මම කීකේ හිටපු තැනම. දැන් ඊට පස්සේ මෙතන තියෙනවා මේ මෙතන තව ටූල් වගේක් තියෙනවා. මේ 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 ටූල් වලින් ඇත්තටම අපිට වෙන්නේ දැන් ඇල්ෆා එකක් කිව්වහම මේ ඇල්ෆා එකේ අපිට ගන්න පුළුවන් මේ ब्लैक एंड व्हाइट अभी की उदाहरण कंदु पंति अतीन कंदु पंति सुधु तैंग इसला कलु तैंग पहत्ला अभी उड़किंग बेलू हम पेन अभी पूरी निका टेक्स्चर गति अपेने अभी अन्य वगे टेक्स्चर अभी फोटोशॉप के हदा गो अन्य टेक्स्चर अभी मेक गेन पुल मेती ए सेक्शन ने फंक्शन सेक्शन अभी मेक करना मगे का दिन तीन वगे सामने पेन मैंने मे वगे का අපි ගත්තොත් එහෙම බ්‍රෂ් සයිස් එක තව පොඩ්ඩක් ලොක් කරොත් එහෙම ලොක් කරලා මේක මෙහෙම කරොත් එහෙම මෙතන ස්ට්‍රෙන්ත් එක
මෙතන අපිට කියන්නේ ඒකට හරියන වෙනම ටෙක්චර් එකක් අපි හදා ගන්න ඕනේ මොකද මම මේ වෙලාවේ මම එහෙම දෙයක් හදලා අරන් ආපෙ නැති නිසා මේක අපි වෙනම එක වෙනම තියාගෙන හදන්න ඕන එකක් ඉතින් ඒ වගේ ඔව් දැනට තියෙන අපි බලමු මේක වැඩ කරයිද කියලා මොකද මේක ඇල්ෆා මේ channel එකක් එක වෙනම හදන්න ඕනේ එක ගලප ගන්න ඕනේ ඔව් එන්න එහෙම දෙයක් තමයි එතන තියෙන්නේ හරි අපි බලමු ඊළඟ පාර මම ඒක කරද්දි මම ඒකත් එක්ක මම එන්නම් ඒ වගේ දෙයක් එක සමග අපි උදාහරණයක් මම කිව්වේ මේ ඒ වගේ දේවල් තියෙනවා මෙතන හරි එතකොට මේකේ ඒ වගේ තව සෙක්ෂන් තියෙනවා කොම් පැටර්න්ස් කොම්පොනන්ට්ස් ඒ වගේ ගොඩක් දේවල් මෙතන තියෙනවා ඊට පස්සේ මේ ස්මූත් එක කරන්න ඕන විදිහ ලීනියර් ස්පියර් ඒ හැම දෙයක්ම මේකේ ඒ විදිහටම තියෙනවා ඊට පස්සේ අපි ගත්තොත් මේක මැනේජ් සයිඩ් එක මැනේජ් කරන්න ගත්තාම අපිට මේකේ සෙක්ෂන් එකක් සිලෙක්ට් කරන්න පුළුවන් ඒ කියන්නේ අපි මේ කොටස කියලා මේන්න මේ කොටස සිලෙක්ට් කරලා අපිට අවශ්‍ය දේ කරගන්න පුළුවන් එක්ක ඩිලීට් කරන්න ඕන නම් ඩිලීට් කරන්න පුළුවන් ඒ වගේ දේවල් තියෙනවා ගොඩක් ඒකේ හරි එතකොට මේ ඒ ඒක එකක් ඊට පස්සේ අපිට ඕන තව සෙක්ෂන් එකක් ඇඩ් කරගන්න අපි කියමු මෙතනින් තව කඳු පන්තියක් දාගන්න තව තැනක් මෙතනට ඇඩ් කරගන්න මේ ඇඩ් කරගන්න මම තව කොටස් ටික මේ මේ ඇඩ් කරගන්න කොටස් ටික මට ඊට පස්සේ අපිට පුළුවන් ස්කල්ප් කරන්න ආපු අර අරකෙම කොටසක් හැටි විදිහට ඒ කොටසත් පාවිච්චි කරන්න පුළුවන් ඉතින් ඒ ඒ ඒ පැත්ත මේ මැනේජ්මන්ට් සෙක්ෂන් එකේ තියෙනවා ඒක ඩිලීට් කරන්න ඕන කොටස මේක ඩිලීට් කරගන්න මේ දැන් දැක්ක මම ඩිලීට් කරාම මෙතන හිඩස් ඒ ටික ඉතින් ඒ වගේ අපිට අපි වැඩ කරන අවස්ථාවලදී අපිට එක එක දේවල් අවශ්‍ය වෙනවා ඔව් මොකද දැන් කඳුපන්ති අතර ගස්සනම් මන තියෙනවනේ ඒ දේවල් යොදා ගන්න අපිට ඉඩ එපැයි එපැයි ඔව් ඉතින් ඒ වගේ තැන්වලදී ඒ වගේ දැන් මේක මූව් කරන්න ඕන මූව් කරන්න ඒ වගේ ගොඩාක් දේවල් මේකේ තියෙනවා හරි එතකොට අපි ගත්තොත් එහෙනම් දැන් මේ සෙක්ෂන් එකේ මේ තියෙන ලෑන්ඩ්ස්කේප් එකේ ෆුල් මැනේජ්මන්ට් සෙක්ෂන් එක ඒ කියන්නේ Tamanට අවශ්‍ය විදිහට ලෑන්ඩ්ස්කේප් එක හදාගෙන ඒකට අවශ්‍ය කරන හැම දෙයක්ම දාගන්න එක. හරි. අපි ඊට පස්සේ අපි බලමු මේ තියෙන මෙතන හැපෙත්තේ ෆොයිලේජ් සෙක්ෂන් එක. එතකොට මේකේ තියෙන අපේ මේ අපි කියමු ගස්කොලන් වයිසල කිව්වාගේ ගස්කොලන් තනකොළ ඒ වගේ දේවල් තමයි මේකට දාන්න තියෙන්නේ. අපි ගත්තොත් එහෙම මම බලන්න මාගා තියෙනවා දැන් අපි පන්සලක් වගේ ස්තූපයක් වගේ හදන්න එහෙම තියෙනවනේ එහෙම ඔව් ඒ වගේ අසම් මේ ගොඩක් ගන්න අපේ එන්වයරන්මන්ට් මේ මේ සෙක්ෂන් එක ගොඩක්ම ගන්නේ ග්‍රීනරි ඒ කියන්නේ තනකොළද grass මේ 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 තව මොනවාද මේ තව bushesද ඒ වගේ ගොඩක් දේවල් හදන්න තමයි අපි මේක ගන්නේ මේ සෙක්ෂන් එක අපි ගමු මෙන්න මේ වගේ ෆොටෝසක් අපි දාගමු අපිට මේකට ඇඩ් කරගන්න පුළුවන් ගොඩක් ඒවා අපි මේ තියෙන ඒවා අපි බලමු ටිකක් ඇඩ් කරගන්න මේකට මේ 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 මේක දැන් මම පොඩ්ඩක් කියන්න මේක සරලව මේකට අපි දෙකක් ඇඩ් කරන් තිනවා තනකොළයි තව මේ මේ බුෂස් වගේ මේ ඒව ටිකක් ඇඩ් කරන් තිනවා හරි මේකේ අපිට මේක තාම ඇක්ටිවේට් වෙලා නැහැ මේ ටික හ්ම් දැන් අපි මේ ඇක්ටිවේට් කරගන්න ඕනේ මෙන්න මේ මේ සෙක්ෂන් එක ඔබලා මේ පොඩි ටික් එක ගොහම අන දැන් මේ ඇක්ටිවේට් එහෙම නැත්නම් ඩාර්ක් කලර් එකේ තියෙන්නේ හරි හරි අපි මේ ටික ඇක්ටිවේට් කරගත්ත අපි මුලින්ම එකක් ඇක්ටිවේට් කරගෙන ඉමු අපි හ්ම් ඊට පස්සේ දැන් අපිට ඕනේ මෙතන මේ අපිට ඕනේ මෙතනට දාගන්න මේ ටික. අපි බ්‍රෂ් සයිස් එක තා ටිකක් වැඩි කරගෙන මෙන්න මේ ගන්නට වගේ. ඔව් ඩෙන්සිටි එක අපි අඩු කරගන්නවා තමන්ට කැමති ප්‍රමාණයට එක්ක වැඩි හරි. අපි මෙහෙම ගත්තොත් එහෙම ඔයාලට පේනවාද මේ 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 ටික අපිට දුෂා. ඔව් ඒ ඒ එක ඒ ටික අඳ ගන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාලට පේනවාද මෙන්න මේ මේ තියෙන විදිය. අපිට මේක අපි කියමු දැන් මේ මේ දෙකක් අතර තියෙන ඩිස්ටන්ස් එක ස්පේස් එකක් තියෙනවනේ. ඔව් අපිට ඒක නැතුව තන්නේ කර එක යායක් විදිහට හදා ගන්න. එහෙම නම් අපි මම කියලා දෙන මේකේ තියෙන සෙටින්ස් ටික. දැන් අපි ගත්තොත් මේ මේක ක්ලික් කරාම එකම જાතිය ඒවත් නෙවෙයිනේ තියෙන්නේ. අනිවාර්යෙන්. ඉතින් ඒ වගේ අවස්ථාවල මෙන්න මේක හරි සියුම් එකනේ මෙතන තියෙනවා සෙටින්ස් ගොඩාක්. හරි කල්පනායෙන් බලන්න ඕනේ. මෙතන තියෙනවා මේ මේක තියෙනවා ඩෙන්සිටි එක මේ තියෙන මේක මෙන්න මෙතන මේ මේක වැඩි කර ගන්න ඕන අපි. අපි කියමු 1500ක් කියලා. අපි බලමු අපිට කොහොමද ඒක එන්නේ කියලා. අපි මේක 150ක් කරොත් එහෙම ඔව් අර කලින් පාරට චුට්ටක් වැඩි. තවත් අපි 250ක් 300ක් ඔය කරා නම් හරි. එතකොට අපිට මේක යායට ඇඳගන්න. ඩෙන්සිටි එක වැඩි වෙන්න ස්පේස් එක අඩු වෙනවා. ස්පේස් එක අඩු වෙනවා.
හරි ඒකතකොට ඒක එහෙමයි දැන් ඊට පස්සේ අපි කියමුකෝ දැන් මං කර එකක් නෙමේ එක එක xmm එකක් නේ අපි කරමු මල්ටිපල් ඒ කියන්නේ තව තව වැඩිපුර ඔව් කිහිපයක් අපි මේ දෙකක්ම දාලා එහෙමක දාලා කරද්දී අර කලින් පාර වගේම මෙන්න මේක තියෙනවා දැන් මම මේක සිලෙක්ට් කරලා මේ සෙක්ෂන් එක ගත්තෙ මේකෙත් අර ඩෙන්සිටි එක අඩුයි අපි ඒ අවශ්‍ය ප්‍රමාණයට වැඩි කර ගන්නවා මේක අපි දාමු 250ක් වගේ එතකොට මම 300 මේකත් 250යි අපි බලමු කොහොමද මේ මේක වෙන්නේ කියලා එහෙම ගත්තාම මික්ස් එකේ යන්නේ ඔක්කොම ඔයාලා පේනදි මෙන්න මේ මික්ස් එකේ තමයි මේ තනකොළත් එක්කම අර අනිත් විශස් ටිකයි ඒ ටික ඔක්කොම එන්නේ ඉතින් අන්න ඒ වගේ අපිට Tamanට තෝරා ගන්න පුළුවන් තමන් කරන්න යන වැඩේ මොකද්ද ඒකට අවශ්‍ය කරන මුලින්ම කරන්න ඕනේ තමන් කරන්න යන වැඩේ ගැන මම ඉස්සරහත් හැමතිස්සම කියන ප්ලෑන් එකක් කරා මේ ප්ලෑන් එකේ මම කරන්නේ මෙන්න මේ ටික ඔව් එතකොට මොන වගේ ඇට්ලිස්ට් චිත්‍රයක් හරි අඳ ගන්න ඕනේ අනිවාර්යයෙන්ම අපි කියන්නේ concept art එක මම මතක ඇති මම අනික කියවපු අනික ප්‍රෝග්‍රෑම් හැම එකම concept art එකක් ගැන කියනවා ඒ concept art එක දැන් ඕන වෙන වෙලාව ඔව් මේ අන්නේ ගයිඩ්ලයින් එක නැත්තම් අපිට අපේ ප්‍රොජෙක්ට් එකේ අපි අමාරු වැඩක් කරන්න අපිට හැමතිස්සම ගයිඩ්ලයින් එකක් ඕනේ ඒකට ඉතින් ඒ ගයිඩ්ලයින් එක තියාගෙන ඒ ගයිඩ්ලයින් එක කරද්දී අපි සිලෙක්ට් කරන මුලින්ම ඇසට්ස් මොනවද කරන්න ඕනේ ඇසට්ස් ටික කියලා තනකොළ නම් තනකොළ වර්ගය මොකද්ද දාන මේ පාටවල වර්ග තියෙනවද මොන හරි ඊට පස්සේ මොකද ඒ වැරයිටිස් ටික ඒ ටික ඔක්කොම ලිස්ට් එකක් අපි හදා ගන්න ඕනේ හදාගෙන ඒ ටික තමයි මෙන්න මේ සෙක්ෂන් එකේ ගෙනලා දා ගන්න ඕනේ දාගෙන ඊට පස්සේ අපි ඒක වැඩි දියුණු කරගෙන පාට කරගෙන යනවා හරි මේක මම ඊටු තව තියෙනවා තව මේ සෙක්ෂන් ටික ඒ ටිකත් මම කියන්නම් දැන් මේ සෙක්ෂන් එක අපි කරේ පාට කරන ටික හරි අපි දැන් ආපහු අන්ඩු කරා දැන් අපි කිව්වා ඔයාට හිතුනොත් මේ මුළු යායම තනකොළ කරන්න ඕනේ කියලා හරි එකම જાති ඔව් එකම જાති හරි මොකක් හරි කියමුකෝ එතකොට ඔයා මේ 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 පරාසය අපි කිව්ව මීටත් වඩා ලොකු පරාසයක් වර තියෙන කියලා එහෙම වුණාම ඔයාට මේ එකින් එක ඇඳ යන්න ගියාම ඔයාට කාලය වැය වෙනවා ඉතින් ඒ වගේ අවස්ථාවකදී මේකේ තියෙනවා අපිට පුළුවන් මේ මේක වන් ක්ලික් එකකින් ඇක්ටිවේට් වෙලා තියෙන එක මේක නම් ඇක්ටිවේට් වෙලා තියෙන මේ වන් ක්ලික් එකකින් මේ ටික ඔක්කොම ඒකට දාන්න පුළුවන් හරිද අපි ගත්තොත් යායට ඒ වගේ හදා ගන්න පුළුවන් උදාහරණයකට අපි ගත්තොත් එහෙම मौलिक देवालंट लगे प्रतिचार संबंधक ඔය අපි ගත්තොත් මෙන්න මේවාගේ අපි සර්ෆේස් එකට මම දාලා පෙන්නන්නම් අර කියපු මේ ඒ ෆන්ක්ෂන් එක වැඩ කරන විදිහ. අපි ගත්තොත් මෙන්න මේ වගේ සර්ෆේස් එකකට මෙන්න මෙහෙම එකපාරක් ක්ලික් කර ගුවන් ඒ ඔක්කොටම සිලෙක්ට් වෙලා තියෙනවා මේක. දැන් අපි ගත්තොත් මේක කලින් පාර කරේ අපි මේක පේන්ට් කර කර ගියේ එකනේ. අපිට පේන්ට් කර කර යන්න ඕනේ නැහැ. මේ වගේ සෙක්ෂන් එකක් අහු වුණොත් එහෙම මෙන්න මේකේ එක වන් ක්ලික් එකකින් මේ ටික ඔක්කොම හැදලා ඉවරයි. ඉතින් මේ 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 තියෙන ටූල් වලින් වෙන ඒ ෆන්ක්ෂන්ස් ටික තමයි මම කියන්නේ. මොකද අපි හැමතිස්සෙම බලන්න ඕනේ ටූල් එකකින් වෙන ෆන්ක්ෂන් එක විතරයි. එතනින් එහාට ඔයා කරන ඩිසයින් එක අදාළ වෙන්නේ නැහැ ඔයාගේ ටූල් එකට. ඒ කියන්නේ ටූල් එක ඔයා මෙහෙවන්න ඕනේ. ඒතකොට ක්‍රියේටිවිටි එක ඔයා ගත්තේ. ටූල් එක බලපාන්නේ නැහැ ඔයාගේ ඩිසයින් එකට. ඒ කියන්නේ ටූල් එක ලොකුවට බලපානවා. නමුත් අර ලොකු ක්‍රියේටිවිටි එකට බලපාන්නේ නැහැ. ක්‍රියේටිවිටි එක තමන් ගත්තේ. ඒතකොට ටූල් එක තමන් හසුරවගෙන මේක වෙන ෆන්ක්ෂන් එක මොකක්ද කියලා විතරයි දැනගන්න ඕනේ. එතනින් එහාට ඔයා ගත්තේ තියෙන්නේ මේක කොහොමද කරන්න ඕනේ විදිය. මේක හසුරවන්නේ කොහොමද? ඒ හැම දෙයක්ම තමන් ගත්තේ. ඉතින් මම කියලා දෙන්නේ ටූල් එකකින් වෙන දේ විතරයි. නමුත් මට ක්‍රියේටිවිටි එක දෙන්න බෑ. ඒ කියන්නේ ක්‍රියේටිවිටි එක තියෙන තමන්ගේම තමන්ගේ ගාවමයි ඒක තියෙන තමන්ගේ එක්ස්පීරියන්ස් එක. තමන්ගේ concept art එක හරහා තමයි ඒක අපිට බලාගන්න පුළුවන්. ඔව්. ඉතින් ඒ වගේ මේ ටූල්ස් වල තියෙන මේ ප්‍රධාන අවශ්‍යම වෙන ඒවා ටික තමයි මම ඔයගලන්ට මේ කියලා දෙන්නේ. එතකොට ඒ එක එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා මේක වුණා ඉරේස් කරන්න ඕන ප්‍රමාණය මේක තියෙනවා. ඒ කියන්නේ ඉරේස් ඩෙන්සිටි අවශ්‍ය තැන් ඉරේස් කරන්න ඕන නම් ඉරේස් කරන්න. ඉතින් ඒ වගේ ඒ හැම දෙයක්ම මේ 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 මේකේ තියෙන ෆන්ක්ෂන්ස් ටික. ඉතින් අපිට ඒ ටික කරගෙන යන්න පුළුවන් මෙන්න මේ මේ සෙක්ෂන් එකේ. එතකොට අපිට දැන් තියෙනවා මෙන්න මේක මෙතන තව තියෙනවා පේන්ට් සෙක්ෂන් එකක්. ඒක මම වෙනම කරන්න ඕනේ. ඒ කියන්නේ මටීරියල් එඩිටර් එක්ක සම්බන්ධ වෙලා යන සෙක්ෂන් එක තමයි මෙන්න මේ සෙක්ෂන් එක. හරි.
එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ සෙක්ෂන් එක තව එකක් තියෙනවා මෙන්න මෙහෙම එකක් අපි බලමු මේ මේක මොකක්ද කියලා මේකේ අපි ගොඩක් දුරට අපි දන්නවා මේ මේකේ මේ මොඩලින් කරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවානේ ඒ කියන්නේ මේක මයිල මොඩලින් කරන සොෆ්ට්වෙයාර් එකක් නෙමෙයි කියලා මම වෙලාසම කිව්වා නමුත් අපි තියෙනවා මේක යම් තාක් දුරකට පොඩි මොඩලින් පැත්තක් කරන්න පුළුවන් සෙක්ෂන් එක අපි බලමු මේක කොහොමද කරන්නේ කියන එක මේක අපි ගත්තොත් normal cube එකක් අරගෙන මේ normal cube එක අපිට edit කරන්න බෑ මේ vertex එහෙම edit කරන්න බෑ ඇත්තටම මේකේ නමුත් edit කරන්න පුළුවන් ප්‍රමාණය වෙනම සෙක්ෂන් එකකුත් තියෙනවා ඒ තමයි මෙන්න මේ geometric section එකේ තියෙන මේ මේ nil part in තියෙන icons ටික මේ editable ඒවා අපිට මේක edit කරන්න පුළුවන් ඇත්තම කතාව එතකොට අපි ගත්තොත් මෙන්න මේක අපි මෙහෙම ගත්තාම අපිට පෙන්වන්නේ මෙන්න මේ විදිහට හරිද එතකොට මේ සෙක්ෂන් එකට ගියාම දැක්කද ඔයගේ පාට වෙනස් වුණා. ඔව්. ඔව් දැන් අපිට එතකොට මේ කොනක් sorry කොනක් මේ වගේ අල්ලන්න පුළුවන්. අල්ලලා අපි මේවා අපි කොන් දෙයක් ඇල්ලුවොත් එහෙම මේ විදිහට edit කරන්න පුළුවන්. මේක editable. මොකද ගොඩක් අය මේ දන්න තරමින් මේක edit කරන්න පුළුවන් software එකකුත් නෙමෙයි. නමුත් මේ සමහරක් සෙක්ෂන් දීලා තියෙන සමහරක් යම් තාක් දුරට 3D Studio Max වගේ තරම් යන්න බැරි නමුත් යම් තාක් දුරට අපිට මේක edit කරන්න පුළුවන් තත්ත්වයට මේක දීලා තියෙනවා. දැන් ඒ වගේ මෙතන අපි මෙහෙම edit කරලා අපි ගතොත් මේක apply කරාම ඒක apply වෙලා මේ ඒ ඒ ඒ ඒක අපිට පාවිච්චි කරගන්න පුළුවන් මේක. මෙන්න මේ වගේ එකක්. ඉතින් මේ A section එක තමයි මම මේ ගොඩක් දුරට කියන්නේ මේකේ. Right මම හිතන්නේ මේ තව ගොඩක් දේවල් තියෙනවා Unreal Engine එකෙන් කතා කරන්න සහ මට පොඩි ප්‍රශ්නයක් ආවා මේ දේවල් කරගෙන යනකොට කොහොමද මේ මොඩල් එකක් Unreal Engine එකට උඩට දාගන්නේ කියන ප්‍රශ්නේ. හැබැයි මේ දේවල් කතා කරන්න කලින් අපි යනවා පුංචි break එකකට මේ Youth Artbeat. හොඳයි ඉතින් ඔන්න ආයිමත් Youth Artbeat එක තමයි ඔයගලන් එකතු වෙලා ඉන්නේ. ඉතින් හැමදාමත් වගේ අලුත් අලුත් දේවල් අපි අරගෙන එනවා ඔයගොල්ලෝ වෙනුවෙන්. මොකද අපිව නරඹන බොහෝ පිරිසක් ඉන්නවා අපිට ආදරය කරන බොහෝ පිරිසක් ඉන්නවා අපි අලුත් දේවල් අරගෙන එනකන් මග බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා ඉතින් ඒ අය වෙනුවෙන් අපි හැමදාමත් අලුත් කෙනෙක්ව අලුත් දෙයක් එක්ක ඔයගලන්ට ඉදිරිපත් කරනවා හරි ඉතින් අද දවසේදී දන්නවා නිපුන මාකලන්ද තමයි ඉන්නේ දැන් අපේ අපි සෙකන්ඩ් ස්ටෙප් එකේ වෙන්නේ මොනවද කියලා ඔයගලන්ට කියලා දුන්නා ඒ අතර අපි බ්‍රේක් එකට යන්න කලින් අපේ රවි ප්‍රශ්නයක් ඇහුවා මේ මොඩියුල්ස් කොහොමද ඉම්පෝට් කරන්නේ 3D Max එකේ කියලා ඒ කතාවත් එක්ක අපි ඉදිරියට යමු නේද අනිවාර්යයෙන් ඔව් අපි ගත්තොත් දැන් මේකේ දැන් මේ 3D Studio Max එක ලෝඩ් කරොත් එහෙම මේ ස්ක්‍රීන් එකේ පේන විදිහට අපි ගිමු මොකරි මොඩල් එකක් මෙතන මොඩල් කරගන්න යන ටයිම් එක මම දැන් අපි ගිමුත් මේ බොක්ස් එකක් අරගෙන මේක මේවා මොඩල් කර කර යන්න ගියොත් එහෙම ගොඩක් ප්‍රශ්න ඇති වෙන නිසා කෙනෙක් ටයිම් එක ගොඩක් වැය වෙන නිසා මම මේකේ මේ මාගව තියෙන මොකක් හරි මොඩලක් මම බලන්නම් මේකට ගන්න. අපි ගත්තොත් එහෙම iPad එකක් කියලා අපි තියෙනවා පරණ ලෝඩ් කරපු මොඩලයක් තියෙනවා. ඔව් මෙන්න මේ වගේ එකක්. දැන් මේ ඔය මොඩල්ස් අපිට purchase කරන්න පුළුවන් සාමාන්‍යයෙන් අපි අහලා තිනවා මේ කියන්නේ මොඩල්ස් ගන්න පුළුවන් සල්ලි දීලා අරන් මෙම software එකට import කරන්න පුළුවන් එහෙම දේවල් කරන්න පුළුවන්ද ඔව් මොඩල්ස් purchase කරන්න පුළුවන් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ ඒ කියන්නේ අනිවාර්යම මේ free දෙන මොඩල්ස් වෙනම තියෙනවා සහ ඔව් මොඩල් තව තියෙනවා මේ කියන්නේ standard සමහර ගොඩක් හොඳ professional විදිහට මොඩල් කරපුවා තියෙනවා අපි වෙනම සල්ලි දීලා ගන්න ඕනේ ඒක තමන්ගේ පාවිච්චියට සහ තමන්ගේ කියන්නේ තමන්ගේ requirement එකට අනුව තමන්ට තෝරා ගන්න පුළුවන් ඒක ෆ්‍රී දෙන එකක් ගන්නවද නැත්නම් අපිම ක්ලයන්ට් කෙනෙක්ගේ ආවොත් ස්පෙෂල් රික්වෙස්ට් එකක් කස්ටමයිස් ඔව් කස්ටමයිස් කරපු එකක් තියෙනවා නම් අපිට ඒක ටක් ගාලා පර්චේස් කරන්න අවශ්‍ය නම් බජට් එකට ඕකේ නම් ප්‍රශ්න බජට් ඒක පර්චේස් කරලා අරගෙන ඉම්පෝට් කරගෙන අපිට අවශ්‍ය කරන මොඩිෆිකේෂන් ටික කරලා පාවිච්චි කරන්න පුළුවන් රයිට් හරි උදාහරණ ඔව් දැන් උදාහරණ ගත්තොත් එහෙනම් මේ වගේ එකක් අපි ගත්තොත් එහෙනම් මේකක් ඉම්පෝට් කරන්නේ කොහමද අපි මතක තියාගන්න 3D Studio Max එක අපි කරන හැම මොඩල් එකක්ම අපි එක්ස්පෝට් කරන්න ඕනේ FBX ෆෝමැට් එකට. තව ෆෝමැට් තියෙනවා ඉම්පෝට් කරන්න යව. නමුත් අපි ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ මේ FBX කියන ෆෝමැට් එක තමයි බහුල වශයෙන් පාවිච්චි වෙන්නේ. ඒක නිසා මොකද සමහර ෆෝමැට්ස් තියෙනවා ඉම්පෝට් කරද්දී සමහර ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් මේ ගොඩාක් ප්‍රශ්න අඩුවෙන් තියෙන එක තමයි FBX කියන ෆෝමැට් එක. හරි අපි බලමු මේ එක්ස්පෝර්ට් කරන එක මේකේ මේ සිලෙක්ටඩ්
එක්ස්පෝට් සිලෙක්ටඩ් කියන එක සිලෙක්ට් කරලා අපි කියමු අපි සේව් කරමු කොහෙට හරි ෆෝල්ඩර් එකක් හදලා right හැමදේම සරලව තමයි කියලා දෙන්නේ නේද ඒ සරල බවත් එක්ක තේරුම් ගන්න පහසුයි ඉතින් කාලය අරගෙන අපි කියමුකෝ මේ විදිහට එක්ස්පෝට් කරාදී මෙන්න මේකේ තියෙනවා මේ ස්පෙෂල් කියන උන අවශ්‍යතාව ගොඩක් දේවල් තියෙනවා මෙතන මේකේ අපි අනිවාර්යයෙන්ම ස්මූතින් ගෲප් කියන එක සිලෙක්ට් කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ කරන මේ 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 මොඩල් එකේ සමහරක් තියෙනවා එජස් එහෙම තියෙනවා වෙරි ෂාප් කට්ස් තියෙනවා. නමුත් ඒක අපි ස්මූත් ගෲප් ඇප්ලයි කරාම මේකේ තියෙන ස්මූත්නස් එක ඒ විදිහට අපි ගන්නවා. මෙතෙන්දී animation කියන එක අයින් කරන්න ඕනේ. මොකද හේතුව අපි මේක animation එකක් නෙමෙයි මේ ගන්නෙ. අපි මේ ගන්නෙ ස්ටැටික් මොඩල් එකක්. ඒක මොඩලක් එහෙම වගේ මොඩලක් ගන්නකොට animation disable කරන්න ඕනේ. කැමරාස් කියලා තියෙනවා. මේ කැමරා අයින් වෙන්න ඕනේ. අපි කැමරා එකක් import කරන්නේ නැහැ. light අපි import කරන්නේ නැහැ. embedded media එක enable කරන්න ඕනේ. මොකද මේ embedded media කියන්නේ මේ තියෙන textures මොන හරි තියෙනවනම් ඒවත් එක්ක embed වෙලා එන විදිහට තමයි මේ මේ section එකේ තියෙන්නේ. advance එකේදී අපි මේ units එහෙම තියෙනවා. අපි හරිනම් මේක ගන්න ඕනේ centimeters වලට තමයි අපි වැඩ කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අන්ඩ්‍රෙලෙන්ජ බහුලව පාවිච්චි කරන සෙන්ටිමීටර්ස් වලට. ඉතින් ඒ වගේ මේකේ තියෙන z up up කරන්න පුළුවන් නැත්නම් y up ඒක තමන්ගේ කරන මොඩල් එකට අනුව තමයි ඒක සිලෙක්ට් කරගන්න පුළුවන්. මම මේ තියෙන ටික හැමම තියනවා. UI එක හැමම තියන්න ඕනේ. මේ ෆයිල් ෆෝමැට් එකත් මේක ප්‍රශ්න නැහැ. මේ විදිහ තියෙන්න ඕනේ. මෙන්න මේ ප්‍රධාන වශයෙන් මෙන්න මේ කරපු මේ චේන්ජස් ටික අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. අපි ඊට පස්සේ අපි මේක එක්ස්පෝට් කරනවා. එක්ස්පෝට් කරලා පස්සේ අපි බලමු මේක ඉම්පෝට් කරාම කොහොමද තියෙන්නේ කියන එක. අපි මේ කන්ටෙන්ට් ෆෝල්ඩර් එකේ මම මේක FBX කියන ෆෝල්ඩරයක් අපි වෙනම හදාන් තිබ්බා කලිනුත් මම ඒකට ඉම්පෝට් කරන්න මේ ඉම්පෝට් කියන මේ බටන් එක ක්ලික් කරලා අපි මේ ඩෙස්ක්ටොප් එක චරණ TV ෆෝල්ඩර් එක මෙතන iPad කියලා මෙන්න මේකට ඉම්පෝට් කරනවා. ඉම්පෝට් කරද්දී අපිට අහන තව ප්‍රශ්න වර්ගයක් මෙතන. මෙන්න මේ ස්ටැටික් මෙන්න මේ තියෙන මෙෂ් වල මේක මෙතන හල් තියෙන ස්කෙලිටල් මෙෂ් එකක්ද නැත්නම් ඔටෝ ජෙනරේට් කොලිෂන් මෙන්න මේ ස්කෙලිටල් මෙෂ් එක ක්ලික් කරොත් මේක බෝන්ස් එහෙම අර animation කරද්දී මම රවි කියලා දෙන බෝන්ස් එහෙම ඇටච් කරන්න ඕනේ ඒ දේවල්. යන්නේ ඒ වගේ දෙයකදී තමයි මේ 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 මේක ගොඩාක්ම මේ සෙක්ෂන් එක ඕනේ වෙන්නේ අපිට. ඒක නිසා දැනට මම මේ කරේ animation මුකුත් නැතුව සිම්පල් මොඩල් එකක් නිසා අපි මෙන්න මේ සෙක්ෂන් එක අයින් කරමු. ඒ සෙක්ෂන් එක අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මේක ට්‍රාන්ස්ෆෝමේෂන් වට ඕන නම් මේක මෙතනදී ස්කේල් කරලා ගන්න පුළුවන්. මේකේ යුනිට් ස්කේල් එක දැන් තියෙන එකයි. ඕන නම් අපිට දෙකක් හරි මොන හරි ඒ වගේ වෙනස් කරන්න පුළුවන්. ඔව්. අඩු කරනවා. අඩු කරලා තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ඒක ටික. මෙතනදී මේකෙත් ගොඩාක් අර මම කිව්වාගේ තියෙනවා මම හැම එකක්ම එකින් එකට යන්නේ නැහැ. බර ඉම්පෝටන්ට් ටික තමයි මම මේ කියන්නේ. කන්වර්ට් සීන් එක තියෙනවා. මේ අවශ්‍ය වෙන්නේ නැහැ. අනික දෙකම කන්වර්ට් යුනිට් ස්ක්‍රීන් එක මේ ටික මෙහෙම තියලා ඉම්පෝට් එවුවාම අපි බලමු මොකද වෙන්නේ කියන එක. ඔව් දැන් අපිට මේක ඉම්පෝට් වුණා මෙතෙන්දී. මෙතන ඔයගොල්ලෝ හොඳටම දකිනවා මේ කම්පයිල් ෂේඩර්ස් කියලා කියනවා. මේ කම්පයිල් ෂේඩර්ස් කියන්නේ ඒක අනිවාර්යයෙන් වෙන්න ඕන දෙයක්. මේක මේ ගේම් එන්ජින් එකක් නිසා මේ හැම දෙයක්ම එයා කම්පයිල් කරගන්නවා නැවතත්. කම්පයිල් කරගෙන තමයි මේකට දාගන්නේ. අපි ඒකට වෙන්න කාලය ඒකට ඉඩ අරින්න ඕන අනිවාර්යයෙන්ම. ඊට පස්සේ හරි. දැන් මේ iPad එක ඇවිල්ලා තියෙනවා. අපි මේක මෙහෙම drag and drop කරොත් මොකද iPad එක පුංචි unit එකක් අපිට ඕන මෙතෙන්දී scale එක වැඩි කරගන්න පුළුවන්. මේ දකුණු අත්තේ පැත්තේ තියෙන detail panel එකේ තියෙන scale එකේ අපි scale එක අපි දෙකක් අපිට පහක් කියලා හරි. මේ තියෙනවා අපි import කරපු ඒ model එක. ඔවා දකින්නවා ඇති රවි මෙන්න මේකේ අර තිබ්බ ටෙක්ස්චර් එකත් එක්ක ඇවිල්ලා තියෙනවා. හේතුව තමයි මොකද ගොඩක් අයක තව ප්‍රශ්නයක් තිබ්බ මේ මේ සමහර ටෙක්ස්චර්ස් එන්නේ නැහැ. සමහරකමගෙන් අහලා තිබ්බ තව ප්‍රශ්නයක් තමයි වීරයකේ කරපු ටෙක්ස්චර්ස් අපි කොහොමද ඒවත් එක්කම ගන්නෙ Unreal එකට. ඉතින් මෙතෙන්දී අර ගොඩක් දුරට අර අරක එම්බඩ් කරන්න නැතුව අර මම ඉස්සලා පෙන්නුවා එම්බඩ් මීඩියා කියලා තියෙන එක ඒක ටික් නොකර ආවොත් ටෙක්ස්චර් එක ගොඩක් දුරට එන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් අර ඒ සෙක්ෂන් එකට වටින්නේ මෙන්න මේ දේ. දැන් මේක මෙහෙම ටෙක්ස්චර්ස් ඔක්කොම කිසි දෙයක් මිසින් නැත්නම් 3D Max එකේ ඉම්පෝට් කරපු ගමන් අර සෙක්ෂන් එකත් එක්ක ඔටෝමැටිකලි මේක මෙතනට එනවා. එතකොට වාට අමුතුවෙන් මැටීරියල් හදන්න ඕනේ. රවිට මතක ගිය පාර මම මේක පෙන්වුවා මැටීරියල් හදන විදිය. ටෙක්ස්චර් එකක් ඉම්පෝට් කරන බලන්න දැන් මෙතනදී මේ බලන්න. මේක ඔටෝමැටික් හැදිලා ඉවරයි. මේ බලන්න මෙතෙන්දී අපි එක දැන් ඩබල් ක්ලික් කරාම
මෙන්න මේ ටෙක්ස්චර් එක ඇවිල්ලා ඉවරයි මෙතෙන්ට. ඉතින් අපිට අර වෙනම අමුතුවෙන් හදන්න යන කාලය මෙතෙන්දී අඩු කරගෙන තියෙනවා. ඉතින් ඒ වගේ ටෙක්නික්ස් අපි පාවිච්චි කරන්න පුළුවන් පුළුවන් තරම් ඉක්මනට මැක්ස් එකෙන් ගෙන්න ගන්නකොට ඒක ගේනකොට එහෙම කරන්න කොහොමද කියලා. මේ ඔක්කොම මේ විදිහටම ඇවිල්ලා තියෙන ටෙක්ස්චර්ස් ටික. එතකොට දැන් අර රවි ඔය අහපු ප්‍රශ්නෙට මේක තමයි ඒ උත්තරේ. ඊට අමතරව තව දෙයක් තියෙන පොඩි දෙයක් සඳහන් කරන්න ඕනේ. Unreal Engine එකේ මේකට තියෙන Data Smith කියලා plugin එකක්. මේ plugin එක install කරාම මේ plugin එකෙන් පුළුවන් අපිට Unreal Engine full sorry 3D Studio Max full architecture scene එකක් හදුවා කියමුකෝ. අපි ඒක render කරන්නේ V-Ray එකේ. V-Ray කියන්නේ third party plugin නේ. ඒක default නෙමෙයි. Third party plugin එකේදී material එකක් ඇවිල්ලා third party material system එක. ඒක default material නෙමෙයි. ඒක special material system එක. ওই material setting දැන් ඔය default material තමයි ගොඩක් දුරට support කරන්නේ Unreal එකට automatically ගන්න මේ වගේ textures ගන්න. නමුත් අර special material එක ගන්නකොට ඒ ඒ method එක ඒ ඒ ඒ format එක support කරන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් එහෙම වුණාම මේ data smith කියලා වෙනම ඒගොල්ලන්ගේ plugin එකක් හදලා තියෙනවා. ඒ plugin එක අපිට පුළුවන් Unreal 3D Studio Max එක කරපු ඒ මුළු scene එකම material modeling models lighting මේ ඔක්කොම ඒ තිබ්බ විදිහටම export කරලා Unreal Engine එක ඇතුළට ඒ විදිහටම ගන්න පුළුවන්. ඒක හරි වටින දෙයක්. ඒ කියන්නේ දැන් මම මේ කරපු වැඩේ හරි ඉක්මනට කරන්න පුළුවන් වැඩක්. ඒක. දැන් කවුරු හරි කෙනෙක් තියෙනවා නම් ඔයාට අපි කියමු උදාහරණයකට client කෙනෙක් කිව්වා right මම ඔයා කලින් කරපු project එක V-Ray එකේ කරලා තියෙන rendering මට ඕනේ Unreal එකට ඒක ගන්න. කිව්වහම මම සාමාන්‍යයෙන් මේ plugin එක එන්න කලින් පාවිච්චි කරේ 1 by 1 මොඩල් එක මේ 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 එක්ස්පෝර්ට් කරනවා ඊළඟ මොඩල් එක එක්ස්පෝර්ට් කරනවා ඔය වගේ තොගයක් ලිස්ට් එකක් මම වෙනම ඉන්ඩිවිජුවල් එක්ස්පෝර්ට් කරා ඉස්සර අපි එහෙමයි අපි කර ඉස්සර කියන්නේ ඒ ප්ලග්ඉන් එක එන්න කලින් දැන් මේ ප්ලග්ඉන් එක ආවහම හරිම ලේසි දැන් කට්ටියට 1 ක්ලික් ඔක්කොම ටික එක්ස්පෝර්ට් වෙනවා එක්ස්පෝර්ට් වෙලා ඔටෝමැටිකලි Unreal Engine එක ඇතුලේ මුළු සීන් එකම ඔටෝමැටිකලි ජෙනරේට් වෙලා තියෙනවා එතකොට වාට් කරන් තියෙන්නේ ලොකු දෙයක් නැහැ मेटीरियल टीक पोडक एहम हट कर तमन टोन डिलीट करना है इतना लाइट बेकिंग लाइट सेटअप अन्य टीक हदागन तमे पुलवा राइट मंगते नो नोमाई मी कोहमद री कथा करे मॉडल लगा कोहमद मी अनरियल लगा इंपोर्ट करा गन्ने के 3D Max वल करपु सा मटा हितना मे महान निपुणे के देन अपिट मे अनरियल लगे अतुले तीनवद लाइब्रेरीज मी केने अपिट मॉडल्स गन्न पुलन लाइब्रेरीज मेहाला ऑटोमेटिकली बिल्ड अप කරලා තිනවද අපිට ඒකන පොඩි විස්තරයක් කරන්න. හරි. ඒ ඒකටත් මෙහෙම දෙයක් තියෙනවා. මේකේ මේ අනිවාර්යම රවි කිව්වා වගේ මේ ඒ ඒගොල්ලන්ගේ තියෙනවා මේ මේ ලොන්ච් කරන්න ඒ කියන්නේ ගේම් ලොන්ච් එකක් තියෙනවා. ඒකේ තියෙනවා මේ ඔය කිව්වා වගේ ඇසට්ස් ලයිබ්‍රරිස්. ඔයාට අවශ්‍ය කරන හැම දෙයක්ම අපිට ඒක අර කිව්වා වගේ සල්ලි දීලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ෆ්‍රී දෙනවක් තියෙනවා. ඉතින් ඒ වගේ දෙයක් මෙන්න මේ මේ මම ඒකත් පෙන්වන්නම් මේ මේකේ තියෙනවා මේ ඇසට්ස් වලට අමතරව ගේම්ස් උත් තියෙනවා මේකේ. මේක තනිකර ෆුල් මාකට් ප්ලේස් එකක්. Unreal Engine එකේ කම්පැනි එකට. දැන් මේ තියෙන මාකට් ප්ලේස් එක. හරි අපි දැන් මේ මාකට් ප්ලේස් එකට ගියොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් මේකේ තියෙනවා ගොඩාක් වර්ගයේ මේ තියෙන සල්ලි වලට මේ විකුණන් තියෙන්නේ. මේ තියෙන දැන් ඉස්සලා කිව්වා වගේ රවි ඉස්සලා හෙව්වා වගේ මේ තියෙන ගෙවල් මේ තුනින් එහාට මේ ට්‍රක්ස් මේ එන්වයරන්මන්ට් හදපුවා. මේ හැම දෙයක්ම මේ animations වගේක් මේ කියන්නේ මේ අස්සය පිටේ දුවනකොට යන ඒ motion එක මේ හැම දෙයක්ම මේකේ තියෙනවා එක එක අය හදලා විකුණන්න දාලා තියෙනවා සමහරක් අය free දෙන මේක free section එක මේ අපිට ඕන නම් දැන් අපි කාට හරි අවශ්‍ය නම් game content free section එකට ගියාම ඒකෙත් තියෙනවා අපිට ගන්න පුළුවන් ගොඩාක් දේවල් මේ තියෙන එකේ තියෙන දේවල් ඉතින් ඔය වගේ දෙයක් හරි ලේසි මේකට import කරන්න ඒ කියන්නේ අපි කිව්වම උදාහරණයකට මේ මොකක් හරි එකක් මම දැන් තියෙන එකක් මම බලන්න මගේ library එකේ මම ඩවුන්ලෝඩ් කරපියක් ඇයි සමහර විට මම පෙන්නන එක කොහොමද කරන විදිහ කියලා මේ ලයිබ්‍රරි සෙක්ෂන් එකට ගිහිල්ලා රයිට් ඔව් දැන් අපි ගත්තොත් මෙන්න මේ වගේ දේවල් උදාහරණයක් මෙන්න මේ ඇනිමල් මේ පැක් එක අපි මේ add to project කියලා දානවා. දැම්මහම අපි මේ කර කර ඉන්න project එක select කරනවා. මේක select කරලා අපි add to project දැම්මහම වෙන්නේ
මෙතන පෙන්නවා එයා ඩවුන්ලෝඩින් කරනවා දැන් තචුට් එකෙන් පෙන්නයි ටිකක් වෙලා ගිහිල්ලා ඒක ඉන්ටර්නෙට් එක ඩවුන්ලෝඩ් කරන්න ඕන නම් ඒ ටික ඩවුන්ලෝඩ් වෙලා මෙතන මෙතන සෙක්ෂන් එකේ මෙතන මේක ඩවුන්ලෝඩ් වෙනවා මේක කෙලිම ඒගොල්ලන් මේ මේ මැටීරියල් ලයිබ්‍රරි මේ ඇසට් ලයිබ්‍රරි එකෙන් ඔය මුළු ප්‍රොජෙක්ට් එක අවශ්‍ය කරන ටික ඔක්කොම ඩවුන්ලෝඩ් කරලා අපි මේ වැඩ කර කර ඉන්න ප්‍රොජෙක්ට් එකට එයා දානවා කෙලිම ඔටෝමැටිකලි ඊට පස්සේ ඉතින් අපිට ඒකෙන් අවශ්‍ය එක තෝරලා ඩ්‍රැග් ඇන් ඩ්‍රොප් කරන්න ඉතින් ඒ වගේ හරිම පහසු ක්‍රමයක් තමයි මේකේ මේ මේ අර්කියෝගේ අන්තර්ගතලා තියෙන්නේ. ඉතින් මේ සෙක්ෂන් එක මේක ඇවිල්ලා වෙනම සෙක්ෂන් එකක්. ලයිබ්‍රරි. ලයිබ්‍රරි සහ ඉන්ස්ටොලේෂන් මේ හැම දෙයක්ම කරන්න පුළුවන් මේ සෙක්ෂන් එකේ. රයිට්. ඔන්නෝමයි වැඩේ වෙන්නේ. අපිට බලන්න පුළුවන් දෙකට එක. ඔව් බල්පි බලමු මේක කොච්චර දුරට මේක ඩවුන්ලෝඩ් වෙලා තියෙනවද කියලා. මම බලන්න මේකේ නම animal variety pack එක. මේක දැනට ඩවුන්ලෝඩ් වෙගෙන යනවා. මොන අපි අර ඉන්ටර්නෙට් ස්පීඩ් එකත් අනුව අපි දන්නේ කොච්චරක් වෙලා යයිද කියලා බලමු මං කලින් තිබ්බ එකක් තියෙනවද කියලා මේකේ දැනට උදාහරණයක් විදිහට පෙන්වන්න එකක් තිබ්බා නේද අපිට පෙන්වන්න පුළුවන් ඔව් උදාහරණයක් විදිහට පෙන්වන්න පුළුවන් මං කලින් ඩවුන්ලෝඩ් කරපු ඒ වගේ එකක් ඇති මං ඔයාලට පෙන්වන්නම් හා රයිට් අපි ගත්තද මේ කයිඩ් ඩෙමෝ එක හා සහ මං හිතන්නේ මේ අපි හැමදේම හරි ලේසියෙන් පහසුවට දැක්කට ඇන්ජි මේ ටිකක් අමාරුයි වැඩේ කරන්න. ඔව් ඒක ඇත්ත. මොකද නිකන් ආ නෑ ටෙක්නොලොජි එකත් එක්ක තින්නේ ඉතින්. රයිට්. හරි. ඔව් දැන් මේ මේ බලන්න පුළුවන්. මේකේ තියෙනවා අපි ගත්තොත් මේ පැරගොන් මේ ගේම් එකේ අපි ඩවුන්ලෝඩ් කරපු ඒ ඇසට්ස් ටික තියෙනවා වෙනම. අපි ගත්තොත් මෙෂර්ස් එහෙම ගත්තොත් මේ තියෙන මේ මෙෂර්ස් ඒකේ ගත්තේ ඒවා. මේ 1 by 1 ඇඩ් කරලා ඩ්‍රැග් ඇන් ඩ්‍රොප් කරනවානේ මෙන්න මේක තව දෙයක් තමයි මෙන්න මේ තව එක්කෙනෙක් මට මතකයි අහපු ප්‍රශ්නයක් තමයි මේක දැන් මෙන්න මේ වගේ ගොඩක් වෙලා යන්නේ ඇයි කියලා අහනවා පළවෙනි පාර ඉම්පෝට් කරන එකක් හරි ඕපන් කරන එකක් හරි ගොඩක් වෙලා යනවලු ඒක කියන්නේ කම්පයිල් එක මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා අහන එක ඒක එකක්ද මේක නැත්නම් එයාගේ කම්පියුටර් පර්ෆෝමන්ස් වල ප්‍රශ්නයක්ද කියලා ඒක ඇත්තටම එහෙම දෙයක් නෙමෙයි පළවෙනියෙන්ම ඉම්පෝට් කරපු ඇසට් එකක් මේකේ පාවිච්චි නොකරපු එකක් මෙයා එකට ඉම්පෝට් කරගන්න පළවෙනි පාර ටිකක් වෙලා යනවා ඇත්ත. සහ එයා බෑග්ග්‍රවුන්ඩ් එක කම්පයිල් කරගන්න ඕනේ. ඒ කම්පයිල් කරලා එයා කෑෂ් එකේ එයා තියාගන්න මේකට අවශ්‍ය කරන සමහර ඩේටා. ඉතින් ඒ ප්‍රොසෙස් එකට පළවෙනි පාර ටිකක් වෙලා යනවා. අපිට සමහර විනාඩි 5ක් 10ක් හෝ ඊට වැඩිය වෙන්න පුළුවන් තමන්ගේ කම්පියුටරේ ලැප්ටොප් එකේ හෝ කම්පියුටරේ තියෙන ධාරිතාව අනුව. නමුත් මේක ඒගොල්ලන් හරි ප්‍රශ්න තමයි මේක ඊළඟ පාරත් මම ඕපන් කරද්දී සරෙන් සර ආපෝ මේ ප්‍රශ්නේ මේනවාද කියලා. ඒ ප්‍රශ්නේ එන්නේ නැහැ එහෙම. මේක වෙන්නේ පළවෙනි පාරව කරොත් විතරයි. දැන් මම මේ ඉම්පෝට් කරපියත් මෙතන මේ ඔයාට පේනවා මෙතන මේ ස්ටක් වෙලා වගේ තියෙනවා. ඇත්තට මේක ස්ටක් වෙලා නෙමෙයි. ඒක මේ මම දැන් පාවිච්චි කරන මේ ලැප්ටොප් එක. දැන් ඩෙස්ක්ටොප් එකක් නම් RTX වගේ මේ මැෂින් එකක් නම් මෙච්චර වෙලා යන්නේ නැහැ. ඉතින් ඒක නිසා කම්පියුටරේ තියෙන පර්ෆෝමන්ස් අනුව ධාරිතාව අනුව මේක ටිකක් අර වෙලා ගන්නවා ඒක ඉම්පෝට් කරන්න සහ ඒ වගේ ප්‍රශ්න ඇති. ඒකේ performance පෙන්වන්න. ඉතින් ඒ නිසා එහෙම ප්‍රශ්නයක් තමයි මෙතන තියෙන්නේ. රයිට්. මං හිතන්නේ නිපුණත් එක ගොඩක් දේවල් කතා කර කාලය යනවා තේරෙන්නෙත් නෑ. ඉතින් නිපුණ අදට මං හිතන අපි ලැබෙ දෙන කාල වේලාව අවසන්. ඉතින් බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට අපි තව දවසක එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ Unreal Engine එක ගැන කතා කරන්න. මොකද මේ ලංකාවේ ටිකක් හරි අඩුවෙන් තමයි මේ 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 software ගැන ගොඩක් කට්ටිය කතා කරන්නේ. ඉතින් ඒ ගැන තව දවසක නිපුණත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි අදට සුබ සන්ධ්‍යාවක් කියනයි සුබ සන්ධ්‍යාවක් අපි ආයෙත් දවසක් හම්බ වෙමු ස්තුතියි අද දවසේ අපිත් එක්ක එකතු වුණාට ඉතින් තවත් දවසකදී අපි මුණ ගැහෙමු මොකද මේ පිළිබඳව දැනගන්න බොහෝ පිරිසක් ඉන්නෝ එයාට ඔබව වටිනෝ ඉතින් ඒ නිසා අපි තවත් දවසක මුණ ගැහෙන බලාපොරොත්තු වෙන ඔබට එහෙනම් සමු දෙනවා නේද ඔව් අපි අදට සමු අරගෙන එනවා Youth Artbeat වැඩසටහනෙන් හෙටත් මේ විදිහම අමුතු වැඩ කරන වෙනස් විදිහ කරන නිර්මාණ ශිල්පියෙක් ශිල්පිනියක් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට අපි සමු අරගෙන යනවා මේ Youth Artbeat.